මේ දේශපාලනයෙන් හම්බ කර ගන්න විශාල පිරිසක් කෝටි ගාණක් මේකේ 100ට රටේ 80ක් යන්නේ රාජපක්ෂ පවුල සහ සමාගමට තමයි මේකේ ආධාරය මම දැක්කා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සම්බන්ධයෙන් යම් විශ්වාසයක් සහ යම් පුද්ගලයන් සම්බන්ධයෙන් මේ රටේ තිබ්බා මම දැක්කා ඊයේ පෙරේද මම දන්නේ ඒ ප්‍රවෘත්ති කොච්චර හරිද කියලා BOI එකේ චාම්පිකා මලල්ගොඩ මැතිණිය කියන්නේ අපි ඉන්න කාලේ හිටපු දක්ෂතම BOI එකේ හිටපු නිලධාරිනිය ඉතින් එතුමිය අයින් කරලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ නෝනාගේ නෙවියු කියලා තියෙනවා අක්කාගේ පුතාද කාගේද මල්ලි පුතාද මම දන්නේ නැහැ ඒ පුද්ගලයා පත් කරලා තියෙනවා BOI එකේ ඩිරෙක්ටර් ජෙනරල් වශයෙන් හැබැයි ඒකේ දැනුමක් නැති හින්දා චාම්පිකා මලල්ගොඩ කන්සල්ටන්ට් කෙනෙක් විදියට තියාගෙන උපදෙස් දෙන්නේ ටියුෂන් දෙන්නේ චාම්පිකා මලල්ගොඩ මැතිණිය ඉතින් මෙහෙම මේ වගේ වෙනවා ඒ වගේම මාතර ප්‍රදේශයේ මම දන්නේ එතනත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කාගේදෝ නෑගේ පුතෙක් හරි කවුරුන් තරක් කරනවා ඒ තැනත්වත් ජයග්‍රහණය කරවන්න විශාල පරිශ්‍රමයක් යොදනවා කියන තමයි අපිට ලැබිලා තියෙන තොරතුරු මම දන්නේ මේ මේ නෑකම සම්බන්ධයෙන් හරියට බැසිල්ගේද ගෝඨාභය මහත්තයාගේ දින මම හරියට දන්නේ නැහැ මට ලැබුණ තොරතුරු ඒවා ඉතින් මේ මම හිතන්නේ දිගට මුළු පවුලම මේ වෙනකොට තමන්ගේ පවුල ව්‍යාප්ත කරමින් මේ රටේ ග්‍රහණයට මේ රටම ග්‍රහණයට අසු කරමින් ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් මේ වෙනකොට උදා කරලා තියෙනවා ඉතින් මේ තුල විශේෂයෙන්ම කරන කාර්යභාරය මම හිතන්නේ මම දැක්කා මහින්ද රාජපක්ෂ මහත්තයා ස්වාමින් වහන්සේ ළඟ තියාගෙන කියනවා අපේ හැමදුරනේ මේ මේ කතාව කියනවා මෙහෙම කතාවක් කියනවා මේ රාජවාසල සම්බන්ධයෙන් රාජසභාව සම්බන්ධයෙන් ඒ වේ කතා තියෙනවා නොයෙකුත් කතා තියෙනවා දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කොමිෂන් ජෙනරල් තුමා ඉතා පැහැදිලි නියෝගයක් මේ සම්බන්ධයෙන් දීලා තිබෙනවා දැන් එතුමත් මම හිතන්නේ මුතුමාලා දන්නවා රදුලින්ගේ මරණය වෙලාවේ ජුඩිෂල් මෙඩිකල් ඔෆිසර්ක මේ එතුමාගේ විශේෂයෙන්ම තීන්දුව ඒ සම්බන්ධයෙන් වෙනස් වුණා නම් පස්සේ එතුමා මම හිතන්නේ මිය යනවා දැන් ඉතින් මේ වගේ කටයුතු වෙනකොට ඕනම දෙයක් කබරයා තලගෝයා කරන එක තලගෝයා කබරයා කරගෙන එක රාජපක්ෂ මහත්තුරුන්ගේ ට්‍රේඩ්මාක් එක ඉතින් ඒක ඒ හින්දා දැන් කියනවා බුවනක බාහු රජුරවන්ට දැන් බයිනවා බුවනක බාහු රජුරවන්ට මුස්ලිම් භාර්යාවක් හිටියා දැන් ඉතින් බැරිලත් හොයාගත්තොත් කාශ්‍යප රජුරවන්ටත් මුස්ලිම් භාර්යාවක් කොහෙන් හරි හිටියා කියලා කාශ්‍යප රජුරවන්ගේ සීගිරියත් සමතලා කරනවා හෙට අනිද්දා ගල් වලට විකුණනවා මේක ඉතින් ඒ වගේ මාලිගාවේ සීවික්‍රම රාජසිංහ රජුරවන්ට දෙමළ භාර්යාවක් හරි සීවික්‍රම රාජසිංහ මේ රජුරෝ උතුරු ඉන්දියාවෙන් ආවේ ඉතින් එතකොට සීවික්‍රම රාජසිංහගේ දෙමළ භාවයේ කියලා උන් ඔක්කොම සිංහල නෙමෙයි කියලා මාලිගාව සමතලා කරන්නත් රාජපක්ෂවරුන්ට වැඩි කාලයක් යන්නේ නැහැ. Breaking.lk